දෙ පාඩම සබන්ධව වන සියරු දෙන අයිබෝන් කියල පිළිගන්නවා අපේද බලන්නේයෙන් දුණු පලාත් අධ්‍යාපන දිපර්තමේන්තුව මගින් පවතු පළමුවාර පරීක්ෂණයක් තමයි දෙදස් දහනම මාර්තමාසි පවත්තකු පළමුවාර පරීක්ෂණයේ ගනිත එක කොටසට පිළිතුර ලියන්නේ කොහොමද කියලායි බලඩය. පළින් ප්‍රශ්නය මිනම මෙෙමයි තියෙන්නේ කුමා රපියාල් පන්දාහක් සසිරුදුලහි වාර්ශික සු පොලියට අවුරුදු දෙකට නයට ගනි අවු දෙකට පස ෙ ලිය ො කර න කොට අපට පුල ම ද රුපිය පදහට සිට ොක් ගනය කරන්න නොවත් මෙතැදදි ලැබෙන්නේ අවරුදු එකකට පොලියන එනිසාබවිට සිද්ධවෙෙන මෙතැනකෙන් ගුණ කරලා අවරුදු දෙකට පොලිය ගණනය කරන්න තට සුලකිරීම මෙ ියට කරන්න පුළුවන් බින්දක බිදගක්ක පුවා ගුණ කරා මුත්තර ලබෙන රපියල ක්දස් දෙීය දෙවෙනි ප්‍රශ්නය? ශගනක් තියෙන මනිම දි අපට මෙතැදි පුුව මිල්මතන්ට බලයක බලයක් නීතයදැන්න පුළුවන් තුොට ලයක බලයක් නීතිය ඒදුවම් අපිරන්නේ දර්ශ දෙක ගුණරණය එකයි තුොට දෙවරක් වුණන හයයි කියලා ලැබෙනවා ඒ හයට දැම් මෙ මෙතන තියෙන තුන එකතු කරන්න පුළුව මොකද දර්ශක ගුණ කරද්දී පාද සමාන නං අපිට දර්ශක එක්තු කරන්න පුළුව තරට පිළිතුරු ලැබෙනවා හයකතු කිරීම තුනු නමයයි ඒ බල නමයයි කියල පිළිතුරක් ලැබෙන ප්‍ර්ය මෙමයි තිෙන්නේ දෙකේ පාදයට තිස් දෙකේ ලගනකේගේ සොවැන්න කියට කියනවා යිතකොට අපිර පුළුව මේ විදිර තිස් දෙක කියන සංකය ආවත් අපිට දෙකේ පාදේම ලියග්ඩ පුළුව අමකද මෙතන ලගුගණකේ තියන දෙකේ පාදෙරන්නේ තො මෙන්න මේ විදිර දෙකේ පාදේම ලියගත්ත හම තිස් දෙක මෙන්න මේ දර්ශකය තමයි පිළිතුර විදියට ලබාග්ඩ ඕන නංඋත්තරේ පහයි හතරවිෙන් ප්‍රශ්නය බලක්මාන අසුවේ කනම්ම එක්සිගේස්ොයන්න කියර කියනවා අපේ එතකට මෙතැදි පුළුව මෙමවිදියට අසුවක කියන සංකයාවත් අපිට තුනේ බලයක්ක් විදිටම මේ විදිටම ලියාගන්ඩ පුුවන් තොට අසුවක කියන්නේ තුන බල හතරයි දැ පාද සමානයින පාද සමානන් දර්කත් සමාන ඩුවනි කියට අපිට මෙතැදි ධර්ක කරන්න පුුවන් නිස එක් සමානයි තරක් වඩෝන් පස්සනි ප්‍රශ්නය කුලක සම්බන්ධ ප්‍රශ්නයක්තිය එන්නේ ඒ කුලකේ අනපූරක කුලකේ අවයව සහිතව ලාදක්වන්න කියන. එතකොට ඒ කුලකේ අනුපූරකය කියන්නේ ඒකුලකට අයිති නැති අවය වා ඩංහු කුලකේ තකොට මෙන්න මේ අඳුරු කරලා තියන ප්‍රදේශයේ මෙන්න මේ අන්දුරු කරලා තියන ප්‍රදේශයේ තමයි ඒකුලකේ අනුපූරකය කියලා කියන්නේ එතකොට මේ අඳුරු කරම ප්‍රදේශයට අයිති අවයව ටික අපිට මෙන්න මේ ඉදිට සංගලවාරණක් ඇතුලේ කුලකයක් විදිර ලියල පෙන්න්නට පුළුවන් යවෙනි ප්‍රශ්නය මෙන මේ වීජය පද දෙකේ ුඩාම්පදු ගුණකාරය හොයන්න කියලා කියනවායි තකොට අපිට පුුවන් මෙන්න මේ විදියට මේ පද බල විදියට ලියාගඩ පුළුවන් දෙක කියන දෙක බල එකයි xක් බල දෙකයි වයි බල එකයි තුන x වයි කියෙනෙ එක තුන බලය එකයි x බල එකයි වයි බල එකයි කිය ලියාගණ්ඩ පුුවන් දැන් අපි කර්ඩ ඕනි මෙතන තියෙන වැඩිතම බල තෝරග්ඩ ඕනි එතකොට වැඩිතම බල තෝරද්දී අප මෙතන දෙක බල එක ගණ්ඩ පුළුවන් තුනේ බල එක ගණ්ඩ පුළුවන් බල දෙක ගණ්ඩ පුළුවන් වයි බල එකක්තු රගණඩ පුළුවෝ දැන් අපි කරන්නේ ගඩාමුපුදු ුණාකායහෝ ඇදි මේ වැඩිතම් බලටික ගුණ කරගන්න එකයි කරන්න මෙඩ මේ විදියට තුටබිට ැබෙනවා හැයික් වර්ගය වයි කිය පිළිතුරක් ලැබෙනු අත්වනි ප්‍රශ්නය පනස් දෙකයි දශම පහේ දහයිපාදයට ලගවනක එකයි දශම හතයි දෙකයි බිඳුවයි දෙක නම් බින්දෝ දශම බින්දුව බිඳුවයි පහයි දෙකයි පහේ දහයිපාදය ලගවනගේගේ ලියන්න්න කියලා කියන එතකොට අපි කරන්න ඕන මෙතන්දී මෙන්න මේ දශම සංඛ්‍යාවක්න මේක එතකොට මේ දශම සංඛ්‍යාවඒකන එකට වඩා අඩු සංඛ්‍යාවක්. ඒවගේ වෙලාවල් වලදී අපිට ලගු ගණකෙත් පූර්ාශය වීති අගයක් තමා ලැබෙන්ඩ ඕනි. ත ලගුණනක පූර්ණනාශය අපි ලබාගන්න මෙන්න මෙතන තියෙන ඕනි බින්දු කීපයක් මෙන්න මේ බින්දු කියක් තියනොදකෙලා බලන්න මෙතන තියන බිඳදු තුනක් තියෙනවා එනම් ලගුවනක පූර්නාාශයෙන් ඕනි වීෘති තුනක් කියලා. ඔන්න විදිර වීතිාගේ ලියාගන්න එක තමයි පහසුම ක්‍රමය. අටවිනි ප්‍රශ්නය මෙන මෙහෙම කියනවා. සිලින්ද්‍රයක් ගැන කියන්නේ සිිින්්‍රය තුල යා යහ සටිට හත ුස සන්ටිමිට දහ ඇලුව මේේ වක පෂ්ට වර්ග පලයසයන් අදාළ සත්‍රයේ දී දන අතර වක්‍රරපුෂ්ටයකන් මෙන්න මේ වක්ක්‍ර වෙලා තියන කොටසේ වර්ග පාලයයි. ට සූත්‍රයේ ල්ලියලා සත්‍රේට අගේ ඇන්ටික දශ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට පයිකයනෙ හතෙන් විසි දෙකයි එකලා ආදේශකර අරෝල්ට හත ඉෂ්ට දහය ආදේශ කරා දැම් එක මෙම විදියට සුළු කරගන්න පුළුවන්. මෙන්මේදිර කුඩා කරගත්තා හම අපට මෙම ඉදිට පිළිතුරක් ලැබෙන වර්ග සෙන්ටිමීට හසය හතලියයයි මෙතැදි වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ ඒක කිය නිවැරදිව දානයක වර්ග සෙන්ටිමීටය කියලා වර්ග පල ක නිවරදිව දාග්ඩුවන්. නි ප්‍රශ්ය හතරයි ල්ල පහ කියලිරණයක් ලෙස ලියන්න කියලා. එතකොට අපි දන්නවා හතර කියලා කියන්නේ. හතර කියලා කියන්නේ දාසේ වර්ගමූලයන එනිසා හතර වෙනුවට දාසේ වර්ගමූලය මෙන්නම විදිට ලියා ග්ඩුවුන්. ලියලා අප දාසයයි පහයි මෙන්නමවිදිට ගුණ කරලා වර්ගමුල්ලක්කුණ ඇතුළ ලියන. වර්ගමූල අසූුව බෙන්ඩුවන්. ධවිනි ප්‍රශ්නය ෙන්න්න මේමයි තියන්නේ දවිපාද ප්‍රකාශන දෙකක් ගුණ කරන්න වරහ නිවත් කරන්න කියලා කියනවා. කොා අපිට පුළුව මෙන්න මේ දියට මුලින්ම දෙකයි xගේෙන් මේ දෙවෙනි ප්‍රකාශනය ගුණ කරන්න පුළුවන් ඊට පස්ස අඩු කිරීම තුනේ නුත් මේ දෙවැනි ප්‍රකාශණයම ගුණ කරන්න පුුවන් තොර දැන් වරහ ඉවත් කරාම දෙකයික් සිං ගුණ කරාම් දෙකයි x වර්ගේ හතරංගුණ කරාමටයි රිින තුනක්ගෙන් ගුණ කරම රිි තුනායි රින්න තුන හතරං ගුණ කරාම රිීන දොහහි කියලා ලබෙනවා දැ මෙන්න මේ සජාතතිය පද දෙකටXක් කියෙන් තුන අු ගල්ලා අපිට පිළිතුරලියන්ඩ පුළුවන් පහයික් අඩු කිරීම දොළහා Earth... ො ප්‍රශ්නය මිනිතුවර ලීර්්‍ර තිය සිග්‍රතයගින් ජයගලාලයන්න නලෙින් ධරිතාව එකසි පනහක් වූ භාජනයක් සම්පූර්ණයෙන් පුරුවුණු ලැබේ. භාජනය පිරවීමට ගතමන කාල කපොද කියලාහකට මතති තර්ක කනට පුල මනිම ජයට ීට තිහක් පිරඩ ගතවෙනවා මිනිත්තුව එකක් මිනිතුව ලීට්‍ර තිහයි කියැන්නේකයි ලීට්‍ර තිහ පිරෙන්ට මිනිත්තුව එකක් ගත වෙනවා එ ලීට එකක් පිරෙන්ඩ ගත වෙන කාලේ මිනිත්තුව එක බෙදීම තිහක්. එක පනාකිරන්න ගත වෙන කාලය මිනිතුව එක බෙදීම තිය ගුණ කිරීම එක සය පනා කියලා ගණනය කරට පුළුවන් තොට මෙට මේ එක සුළු කරගත්තා ම අපිට මෙිඩම විදියට මිනිත්තු පාහයි කියලා පිළිතුරක් ලැබෙනවා දොලස්සනි ප්‍රශ්නය පද වර්ගජ පකාශනයක් දී සාද කොට ෙන්ක රන්ටි න පියකොටමෝ ගනන්වල දිකරන්නේ මෙන මේ තුනායික් වර්ගේ රිනහතරෙන් ගුණ කලාම මේ මස්සරයි ලිගන්නවා ර ොහක් වර්ගේ කියලා ඩැම්බලන්නු දොලාහයි ගුණිතයක් එකතු කරාම් මෙන්න මේ රිනහතර ලැබෙන විදිහට එනම් හයිවරදධික දොළලායි රිනහය දෙග ගුන කරම රින ොලා ලැබෙනවා රිිනහයයට දෙක් ේතු කරම රින හතරයි කරන මේ මැදපදය ලැබෙන. එනිසා හතරයි රිනහරයික් ව ට දැන් රිනහයක් දන දෙකයික් මේ මද ලියයා ගන්නවා ට පස පද දෙකෙන් දෙකට පොදදුසාධදක් වන්න මේ විදිට වයින් කරගන්නවා එතකොට අපට නැවත පොදසාදකයක්ක් ල බෙනේ තමා ක්ව දෙක ැන් එක්ෂ දෙක පොද සාදක වෙනවා අනෙක්සාදකේ තුනයික් ධන දෙක කියලා අපට ලියන්න්න පුලු දින් ප්‍රශ්නය මෙන රප දරතිය තොරතුරුවන් ක්ෂයාගේ හොයන්න්න කියනවා අදක කොට ලටේවා ඕෝනතුන එක ඕෝනයකංශක හැටයි අනික් දෙක්සාහ දෙකයි එතකොට අපි දන්නවා ත්‍රකෝනය කෝන තුන එක තුවංශික සියසුවයි එක මේන්දිට සමීකණයක් විඩට ලියනවා දැන් දෙකක් එකතු කරම තුුණයි හැටම මේේ පත්තර දැමා අඩුකිරීම හැට වෙනවා ඇතවටක් ස විස්සයි ැන් දෙපසම තුනෙන් බෙදෙනවා හෝට එක් සමානයංක හතලයයි කිය පිල්තුර ලබෙන දාහතර වනි ප්‍රශ්නය න මක් ල නද තියන මේ දනදර්ශක සත ලියන්ට කියන ට අපි නම වර්ග මූලයකන දර්ශකයක් විට බැලුවොත් දෙකෙනෙක්වැනි ර්ශකය එක්නිසා ප්‍රිියන්ඩ පුලම හෙම එක්ෂනදකේ දෙකෙක් වනි බලය කලියන්ට පුළන් දැන් අපට මෙන්න මෙදැන්ට බලයක බලයක් නීතිය යොදන්ට පුළුවන්. තර බලයක බලයක් නීතිය දහම දර්ශකය දර්ශකෙන් ගුණන කරන්ඩ න තකොට භගගේවදක් එකයිනේ නව තරින දෙක ගුණන කරන තැති පිර ලබෙන් න ක් ල රික. ක් බලරන එක දන දර්ශක කරන්න ඕනි ධනදර්ශ කරන්න නිසා මම කරන්න මෙතන්ද මේ පරස්පරේ ලියන එක කැන එකඇට ලියනවා තුළට නදශකයක් වෙනවා දැන් තුන්වරක් එකලා තුවරක් එක ගුණ කරම්තුනයි නිසා තුන බෙදීම එක් කියල පිළිතුරක් ලැබෙන පලස් එනි ප්‍රශ්නය රූපයේ දී තිත්‍රිකෝන පිස්මේ පරිමාව හොයන්න කියනඒ මෙන්න මේක පරිමාව ලියන්ට කියන එතතුර කෝන පිස්මේක කියන්නේ ඒ කාර හරස්කඩ තියෙන ගනවස්වක් එතකට අපි පරිමාව හෝ යනි මෙන්න මේ හරස්කඩ වර්ගඵලේ දිගෙන් ගුණකරගණඩ ඕන. තුර හරස්කඩ වර්ගපලේ යන ත්‍රිකෝණයක් ්‍රකෝණයක වර්ගඵලයක යන්නේ භාගයක් ආධර්කය ගුණු කිරීම ලම්බ උස. එතකට මෙතැන්ද භාගයක් ්‍රජිකෝනණය අඩංගු පාදකේ ගුණිතේ තමයි ගණඩවෙන්න තකට අපි ේනො මෙන්න මෙහෙම බාගයක් ඒ ගුණකිරීම බී මෙන්න තියෙන ත්‍රිකෝණේ වර්ගඵලේ ඒ අපි මෙන්න මේ දිගවන සීගෙන් ගුණ කරගන්න ඇතකොට පිළිතුරක් ලැමෙන අපට බාගයක් ABC කිය දේනි ප්‍රශ්නය මෙනවාවගේ වර් සමකනය දී විසදන් කියනවා ඇතකුට මෙතැන්ද අපිට පුුවන් මෙම දියටට විසිපාකයන පහහි වර්ග කියලා ලියාගෙන අපක සාධක දෙක ගුණතයක් දිට මේ දියට ලියාගන්න පුළුවන් වර්ග දෙක අන්තරයේ සාධක මෙන්න මේ විදිරවෙන් කරගත්තා දැන් සාධක දෙක වෙන වෙනම බිින්ඳුවට මෙන්න මෙ දියට සමාන කරගන්න. සල්ල සමීරණ දෙක විසඳදවා රින පහ දුණු පැත්තර දැන්ම දන පාදන පා දකුණු පැතර දම්ම රන පා. එනම් වර්ග සමීකරණ මූල දෙක එක් සමානයිහිපා ෝක් සමානයි රීන පහ කියලා ලැබෙනවා. දහත්වෙනි ප්‍රශ්නය නමේ බෙදී මුලතුන හරරි පරිමයකොට සුළු කරන්න කියනෙන ඇතට රරි අපිරිමේ සංක්‍යාවක් නතියන මුලතුුණ කියන්නේ එතුට අපි කරන්න මෙන්න මේ හරරිතයන අපරිමේ සංඛකාවෙන් හරේලවය දෙකම ගුණ කරගන්න ඕන ොට ලතුන ලතුනෙ ගුණ කර ගත මුලතුනේ වර්ගේය ලැබෙනවා මුලතුනේ වර්ගේ කියලා කියන්නේ වර්ග මුල්ලකුණේ ඉවත් කර ලියන් ඕන. එකනිසාපලිනම විදියට නමයයි මුලතුන බෙදීම තුන කියල මුලතුන මූලතුනින් ගුණුනම තුනයි කියල ලැබෙන. දැම්ම නමේ තුනෙෙන් බෙදන්ඩ පුලුවන් මේ විදියට නමේට තුන්වරක් තුනයි එනම් උත්තරරි ලැබෙනවා තුනයි මූල තුනයි කියලා. පශ්නය න්න මේ රූප සටනයේ සමමාන කියන තුර මේ ගලන් වෙනවා ABC කියන සමදිවිපාද ත්‍රිකෝනයක් තුොර මතක්රගන්න සමදිවිපාත්‍රිකෝණයක සමාන පාදවලට සමුකකෝන සමාන වෙනවා ඊනං ප්‍රමේතා මෙතතින් ද්‍යවශන මෙන්න මේ ඒී ත්‍රිකෝන මෙන්න මේ බාහිරකෝනය ACB වෙනවා මෙන්න මේ B කියන බාහිරකෝනය මේ අභ්‍යන්තර සම්මුකෝනණ දෙකේ එකතුට සසාමාන ෙන්ඩ ෝනිව ප්‍රයන්දක පාවිච්ච කරලය අපි මේ එක්වලාගේ හොයන්ඩ යන්නේ එනම් ABC සමානයිACB හේතුව ABCAB සමානයිඒවීම එනම් B සමානයි තිය එකතු කිරීම හ හතලිය බාහිරකෝන ප්‍රමේය එන අංශක හැත්තෑවයි එනං ත්‍රිකෝන ABC තිකෝනේ කෝනතුනේ එකතු අංශක සි අසුවයි කියලිව්වා දැන් ABCසා ACB එකන එකට සමානයි එකක් අංශක හැත්තෑාව බැගින් එනම් හැත්තෑ දෙකක් එකතු කරනවා එක්ට එතකොට අංශක එක සයාසුවයි තකට සමී කරණය විසිඳු වාම අපට මෙන්න මේ විදිහයට වලාගේ හොයාගණ්ඩ පුළුවන් එක් සමානය අංශක හතලියයි ලැබෙන ධනුවෙන් ප්‍රශ්නේ වීජ ාග දෙක අඩු කරන්න තියන්නේ තකොට අපි මෙතැන්දි හරයන් සමාන කරගණ්ඩ ඕනනේ තොට දෙකයි එක්සාහ තුනයිගේ කුඩාපුදු ගුණාකාරයවෙන් හයයි එනිසා තුනයි එක් සයක් කරන්න හරය ලවැයි දෙකම දෙකින් ගුණකන්වා දෙකයි එක් සහය කරන්න මේ තැන හරයි ලවයි දෙකම තුනෙගුණරගන්න තක අපට මෙන්න මේ දිර හරයන් සමාන වෙලා ලැබෙනවා හතරෙන් තුන කඩු කල්ලා උත්තර එකයි කළ ලියන් යි තියෙන් විවනි ප්‍රශ්න පාත ප්‍රකාශතර නිවධ පකාශීදිරෙන් හරිලුණනත් වැරදි පකාශීදිරීහ වැදිලකුණත් ය දන්නළු. සෑම භාගයක්ම අන්තදශමයක් හෝ සමාවර්ථ දශම ෙස ලිිය හැකිය එක හරි. සමාර අපරි මේ සංඛයා සමාාවර්ථ දශම ලෙස දැක්විය හැකිය වැරදි. ඕනෑම තාපික සංක්‍යයක් සමාවර්ථ දශමයක් හෝ අන්ත දශමයක් වේ වැරදි. විසයක්වෙනි ප්‍රශ්නය විෂ්කම්බය සන්ටිමිට දාහතර වූ ගන අර්ධ ගෝලය වක්‍ර පුෘෂ්ට වර්ගඵලයසව න්න කියන. සූත්‍රයක් දීල තියෙනවා හැබැයි ගෝලයක වක්‍රපෘෂ්ට වර්ගඵලය දෙයක් කියන සූත්‍රයේ තමයි දීලා තියෙන මෙත අහන්නේ අර්ධ ගෝලයක් ගැන එ අර්ධ කියන්නේ භාගයක් ගෝලය එන අපි ගණඩ ඕනි සූත්‍රයෙන් භාගයක් ොට හතර දෙකෙන් බෙදුනාේදට දෙකයි ෆයි ආර වර්ග කිය එනවා දැම් මෙතැන්ට අගයන් ආදේශ කරනවා අපිෆයිට හතෙන් විසි දෙක ආර් වර්ගය කියන්නේෙ හත්වරක් හත මේක කුඩා කරගත්තා මෙන්න මේ විියටස්. රන්ඩයි තියනෙ ගුණ කරාම වර්ග සෙන්ටිමීට තුන්සි අටයි නිතදී වැදගත් දෙයක් තමයි මෙන්න මේ ඒකකය රපේ දී තුරුවන්ු එක්සිියගේ සවයන්න කියවා රිකෝනික ්‍රිකෝණයක පාද තුනක් තියෙනවල් පාද දෙකකාගයන් දන්නවා එක පාදයක් දන්නන එක හොයන්න ඔවන් එන නිතතිීමම අපිට මතක් වන්න ඕනි ේතමයි පයිත කර සම්බන්ධය එන පයිතකට සම්බන්ධය අනුව කරණය වර්ගගේ ඉතුරු පාදකේ වර්ගවල එකතුවට සමානයි කියලාපි ලියනවා එනම් තුනේවර්ගේ නමයයි මෙතැන තුනයි මූලපාවර්ග කරාම තුනේ වර්ගේ නමයයි මුූල පහය වර්ගේ නිකංම පහයි කියල ලියාගන්නඩ ඕනේ කරු නමාරපා හතලිස් පාහයි කියල ලැබෙනවා දැන් අපිට පුලාා මේ හතලිස් පයි දන නමේ අඩු කරන්නඩ පුුවන් මේ පැතර දැම්ම අඩු කිරීම වෙන. එතට උත්තරයක් එනක් වර්ග සමානයි තිස්සහ යයි දැන් දෙපසම් වර්ග මුල ගත්තාම තිස්සයි වර්ග මුලේ හයක් නිසා එක් සමානයි සෙන්ටිමිට්‍ර හයක් ලැබෙනවා. විසි තුන්වේනි ප්‍රශ්නය. මෙ ෘතේද්‍රේ ෝක කියනවා වි්ිගම්භයක් කියනවා එනම් එක්සිගේ හොය කියලා කියනවා මෙතින් අපට පාච් කරන්න පුළුවන් එක ප්‍රමයයක් තමයි අර් ෘරතේ ෝනය රිජකෝනයක් වේ කියන එක එකටඒ විශ්කම්භයක් නම් මෙන්න මේ ACB කෝනය අංශක අනුවක් වඩ ඕනි ඒවගේ මෙන් මේ ඕයේ සහ ඕOC කියලා කියන්නේ උරතේ අරයන් නිසායි ෝයේ සහ ඕOC එකනිකට සමානයි කියලා ගන්නඩ පුළුවන් එතකොට මේ AෝOC කියලා කියන්නේ සමදිවිපාදතරිිකෝනයක් තොට සමානපාදවලට සමුගකෝන ඕ එ ඒෝ සමානයි ඒෝ සමානයි අංශක තිහයි මේ දෙන්න සමාන නිසා බ ෝනය අංශක අනුවයි අර්ධවෘතය ෝන නිසා දැන් අපිට පුළුවන් මෙන්න මේ කෝන දෙකේ එකතු මෙන්න මේ කෝන දෙකේ එකතුව අනෝකට සමාන කරන්නුකද මුළුකෝනය අනුවක් නිසා එ එක් සමානය අනුව අඩු කිරිමතිය එක් සමානය අංශක හැටයි ක කියෙනන හැරම ප්‍රශ්න තිෙනවා පට්ිය සර සම රතු පට කාඩ් පත් හතර ංක දික තුුණ හතර ලේලා තියෙනවා නිල් පාඩ කාඩ් පත්්ක එක හදක ියලා යෙනවා ම ලස කාඩ් පතක් ගත් ට එ ඉර සංක්‍යාවක් සහිත කාඩ් පතක් වීම සම්භාවිතාව සවවැන්න කියනෙත ඔක්කෝම කාඩ්ත් මෙතන හයක් තියෙනවාන ඒයි ඉර සංඛ්‍යා තියෙනවා මෙතන දෙක් තියනවා මෙතනක් තියනෙනන ඔක්කෝ රට සංක්‍යයා තුනක් තියෙනවා සිය ලුකාඩ්පත් හයක් තියනවා එන සම්භාවිතාවන්න ඕනි හයන් තුනාක් මේ කුඩා කරගත්තාම දෙකෙන් එකයි කියල ලියන්න පුළු විි පස්නේ ප්‍රශ්න තියන මෙන මෙහමයි ලක්ෂේක සමුදුරින් හා හිමදේ ලක්ෂේ සන්ඩිමට තුක් දුරින් තිබෙන ලක්ෂය ලකු කරන්න කියන තොර AB ලක්ෂය දෙකට සමුදුරින්කිවාම අපි කරන්න ඕේ AB රේකාවේ ලම්බ සමච්චයදකතම පතේ වෙන්නන්නේ එතකොට රේකා ලම්බ සමචේදක මෙමේදර ලකුණු කරන්න ුලන් AB මදිින් රේකාවක් ඇඳල කොටස් දෙක සමානයි කියල ලකුණු කරා ලම්භ ගබව ලකුණුර ඔන්න ලම්බ සමච්චේ දෙකේ බව පේවා මෙන්න මේ රේකාව. ඊළඟට කරනුව මේක මධ්‍ය ලක්ෂේ මෙ මෙතනනේ ඒබරිකකා මද ලක්ෂේ මෙතරන මධද්‍ය ලක්ෂයට සැඩමිට දුරක් සටමිට තුනක් දුරින් තිමෙන් ලක්ෂ කිවාම මේ මද ලක්ෂේද සැටිමට තුනක් දුරින් මෙන්න මේගේ ලක්ෂයක් ලුණු කරන්න පු. රි මෙන මේජයට අපට මේ ප්‍රශ්නපතයයේ ඒකොටසට පිතුරු සපියන් පුුව හිතනවා හැමටම් පැදිලවඩ ඇති කියලා. මේ ප්‍රශ්නපතයේ බීකොඩසේට පිතුලිය නාකාරමන් තවත් විඩියෝකින් අරගෙන බලාපොරොත්තුීම අද දින පාඩමට සම්බන්ධූ හැමෝටම අයිබෝන්.